අයි බාපුතේ සුබ සන්ධ්‍යාවක් සියලුම දරුවන්ට පුතාල අතට පත් කළා තිනා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු උතුරුමැද පළාතේ තුන්වන වාර පරීක්ෂණයේ 2018 ප්‍රශ්න පත්‍රය ඔන්න ඒකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කියන්නේ ප්‍රශ්න පත්‍රය දැන් අද පුතේ ලැබුණා ගුඩ් හොඳයි මම අපි වැඩ පටන් ගමු අද නෙමෙයි ඊළඟ දවස් අද මේ පරිගිමර एक यार बुद्धे में करते कोलावा सर्वोकोण साथ तमाई मुदलकीन पहें देखो रुपिया देसिया सोना बुलबुल गलती है उत्ते बालन या धन्ना पहें देखो तमाई रुपिया देसिया असुवर इना पहें एका किया पहें एका रुपिया एक सिया हतलिया है कुम्बन एकर पहें देखो क्या ने बुद्धे उड़ास देखो में पहें आंकड़ा बेदला कैली देखो तमाई देसिया सु आंगे देसी आसुव तमाय पुते मम देखे बेदला उत्तरे रुपियाल एकसिया हतलिया खरगत इम निसा मुलुमुदल वाने मसर लाए एकसिया हतलिया गुण करनो पाहे रुपियाल हत सीया एकसिया हतलिया गुण करनो पाहे रुपियाल हत सीया तमाम दरुव दक्षय कर मदन ने उना टेने हैंडी दाते उन्न माँगे इन विज्ञान देखा किया लगू अरे मसर लाए पाहे देखा एकसिया सोना අහින් එකක් පච්චරද බලන්න 280 දෙකෙන් බෙදුවා ගැල් 140 ආන්ගේ 140 කියන්නේ එක කොටසක් මේ මුළු කොටස් ගන්න බලන්න 140 පහේ ගුණ කරලා ඒක රුපියල් 800 ඔන්න යනවා 27 වර්ගමූලයේ 27 වර්ගමූලයේ පළමු සංදි කර්ජණයට සර් දෙවෙනි ප්‍රශ්නේ ඔබ බලන්න ඕන 27 හැදෙන්නේ 25 කියන කෙනාගේ වර්ගමූලයට වඩා විශාලව ඊළඟට 36 කියන තැනත්තාගේ වර්ගමූලයට වඩා උඩවට. ඔයා දන්නවා 25 වර්ගමූලය අපි දන්නා අගයක් 3.5. දැන් මෙයා මෙයා අතර පතරේ තියෙන තුත්තේ 2යි. මෙයා මෙයා අතර නම් පතරේ තියෙනව දරුවෝ 9ක්. ඉලක්කම් වශයෙන් ගත්තම පතරේ 9ක්. එතකොට පුතා පේනෝ මෙතන තේරුම් අරන් තියෙන කරුණක් කියනවා. නියලි වඩාත්ම අසන්නයි. කඩද 25ක්. සිපාඩ කිට්ටුයි එනිසා අපි මෙයව ගන්නවා 5.1 කියන 5.1 5.1කින් වැඩි කරනවා එක්වරක් එක එක එක්වරක් පහයි ඉස්සරක් එක පහයි පස්සරක් පහ 25යි එකයි 5යි 5යි 10යි මෙන්න එකක් ඉතින් 6යි 2යි දශම ස්ථාන දෙකක් තිබුවා උත්තරය 26.0 26.0 යද බලන්න පුතේ 0.1යි තාජුට්ටක් කිට්ටුවට යන්නත් පුළුවන් කියලා අපිට දැනෙනවා ඊළඟට අපි මොකක්ද කරන්නේ ඊළඟට 5.2 වැඩි කිරීම 5.2 කියලා අපි ගන්න. දෙවරක් එක 4යි දෙවරක් 5 10යි. පස්සරක් එක 10.2ක් ඉදිරි පස්සරක් 5 25 එක 26යි. මෙතෙන් 4ක් කිනෝ මෙතන 0.1යි 6 එක 7යි 2යි. උතල පේනවනේ 27ට වඩාත්ම කිට්ටු මෙයා. 26.01 එකයි කියනකොට පුතේ 26ටයි යන්න අද. එනම් වඩාත් කිට්ටු මාගේ අරයදස අපි ලියනවා आगे 27 ही වර්ගමූල ස්මනායි 5.2 නොහොම වෙන එක තමයි අපි කියන්නේ පළමු සංකර්ෂණයේදී තේරුම් ගන්න පුතේ කරපු විදිය දැන් ඊළඟට අපි අහනවා පුතා මෙන්න තුන්වෙනි ප්‍රශ්නේ එක යට a ධන දෙක යට 3යි පුතා දන්නවා මේ දෙන්නගේම පොදු ගුණාකාරය එකයි එකේ 3යි එකේ පොදු ගුණාකාරය 3යි එකේ තුනයි ඒට ඒවා තුනයි තුන්වලක් එක තුනයි තුනයි ඒට තුනයි ඒවා දෙකයි එක්වලක් එක දෙකයි උඩට පහක් එනවා යන්නට තුනයි ඒ එනවා උඩට පහක් එනවා යන්නට තුනයි ඒ එනවා තියෙනවා අපි යනවා පුතා කුලකයක් දීලා කියනවා කුලකේ අඳුරු කරලා තියෙන ප්‍රදේශය අයියෝ ඒක නම් ලේසි නේද මම බලන්න හතර වෙනි ගානේ ඒරවමක් තියලා තිනෝ බීරවමක් තියලා තිනෝ ඒරව මේ මෙතන සඳහන් කළා තිනෝ මේක බී කියන්නේ පාතකල දින මෙන්න මේක පාතකර ප්‍රදේශයේ කුමක් කියලා අහුව. ඇත්තටම මේ බීටයිටි නැති. බීටයිටි නැහැ කියනකොට අපි දා ගන්න ඕන බී නැහැ. එනමුත් ඒටයිටි වෙන ඡේදනය ඒ. එතින්ද පුතා බී නැහැ ඡේදනයේ ඒ. බීටයිටි නැහැ. එනමුත් ඒටයිටි කියන එක. ඊළඟට පස්සේනි ගානෙන් කියන්නේ x වර්ගය -3x -18 ඔබ දන්නවා මේ වගේ ගානක සාධක සොයනකොට මේ දෙපැත්තේ වෙන ගුණ කරනවා -18 x වර්ග
युगल कर මේකෙන් ඍණ තුන එළියට ගන්නවා x3 ඍණයි ඍණයි ධන 10 3 6 අයි පුතා ඍණ තුනෙන් බෙදනකොට යා ධන 6 වෙනවද ඇයි ඍණ ඍණ බෙදනකොට ධන වෙනවද ඔන්න දැන් මම x ධන 6 එළියට ගත්තම x ධන 6 එළියට ගත්තම x3 ඍණ 3යි උකටද කැමරා ඔෆ් කරගෙන කොමතරම් වෙලා නැත්නම් අලුත් අවුරුද්දට වෙනස් වෙලාද පුතාට නම් දෙකක් වත්තාව එක බැරි හොඳට හිටපුලා දුව ටික अभ्याय දහතුන ඍණ දෙක වැඩි කිරීම මට ඉල්ලන්නේ 10 වෙනි පදයේ 10 වෙනිය. එහෙනම් එන්න දාන්න 10. දෙවරක් එන් දෙවරක් 10. දෙවරක් 10 26. දහතුන ඍණ 20. උත්තරය ඍණ 7යි. පිළිතුර ඍණ 7යි. දහතුන ඍණ 2යි. සමාන්තර ශ්‍රේණියක n වෙනි පදේ. n වෙනි කියන්නේ මොකක්ද? n කියන්නේ වෙනිය. n වෙනි පදේ කියලා කියන්නේ මෙතන සඳහන් කරනවා 10 වෙනි පදේ. දහතුන ඍණ 2යි. දහතුන ඍණ 2 ගුණ කිරීම n n සඳහා අපි අදායි. දෙවරක් 10 20යි. දහතුනේ 20 අඩුනවම ඍණ 7යි කියලා. තේරුණේ නැති දරුවන්ට උත්සන්න බුදේ. හොඳයි. බලන්නකෝ 7 දෙනි ගන්න. අපි ආයෙසලක් බෝඩ් එකේ මොකලා අයින් කරන්න කලින් මේක පැහැදිලි කරගමු. 5 2 මුදලකින් 5 2 280 නම් මුළු මුදල පහෙන් එකක් බලන්න අරක දෙකෙන් බෙදු. ඇයි දෙකක් නේ 280. එකක් බලන්න දෙකෙන් බෙදු. එක මුළු මුදල බලන්න පහෙන් උඩ. 25ක් 36ක් අතර තමයි මේ 27 වර්ගමූලෙ පිටක. ඇයි 25 විදුලස වර්ගමූල වලට පුළුවන් ඉලක්ක. 36 ඊළඟට. මේ තමයි නැවතු හරවල් දෙක. මේ දෙල් නැතුව නැවතිච්ච තැන. වඩා කිප්පු මේ සෙට් එක ඩාල සෙට් එක. මේ සෙට් එක. කොච්චරක් කිප්පුයි? අතරේ 20 කිලෝමීටර් දෙක අතරේ කිලෝමීටර් 9 මේකට තමයි යන්නේ එහෙනම් 5.5 5.5 චුට්ටයි දුර එහෙනම් කියලා අරන් බැලුවා 26.5 ගන්න යියේ තා චුට්ටක් වැඩි කරා 5.2 5.2 අන්න 27.5 බිඳුව අත ළඟටම එහෙනම් 27 වර්ගමූලයේ අලමු සම්නිකර්ෂණයට අනුව වඩා හොඳයි විතර වරහන දෙලියම නම් පස්ස පස්ස කියන්නේ අලමු සම්නිකර්ෂණයට අනුව අලමු සම්නිකර්ෂණයට අනුව යෙදුනේ 5.2 ඊළඟ පුතාට වෙනවා 1.8 තම 2.3 දෙන්නගේ පොදු ගුණ ආකාරය 3 3 ඒට ඒවා 3 තුනක් 1 3 3 ඒට 3 ඒවා 1යි 1 වරක් 2 2 3 2 1 3 5 පුතාට වෙනවා මේක ඒට පමණක් අයිති ප්‍රදේශය අඳුරු කරලා තියෙනවා මේ අඳුරු කරලා තියෙන පුතා b නයි තියෙන්නේ නමුත් ඒ නයි b නයි නෑ කියන එක අපි කියන්නේ b dash b dash b dash ඡේදනය a එතන පුතා b' ඡේදනේ a b ටයි නැහැ නම a'යි ඊළඟට මෙතන සඳහන් කරනවා x වර්ගය දන 3x ඍණ 10 ඍණ 10 නම් පුතේ අඩු වෙලා සාධකේ නම් 5 ඒ 6 වරක් මැද දන නම් ලොක් කඩන පොඩරි මැද දන නම් ලොකු එක දන පොඩි එක x වර්ගය දන 6x ඍණ 3x ඍණ 10 දෙන්න දෙන්න ජෝඩු කරා x එළියට ගත්තම x ඉදිරි 6x කින් x ගත්තම 6 ඉදිරි ඍණ 3 එළියට ගත්තම x ඉදිරි 10 3 වන් 6 x තන 6 එළියට ගත්තම x ඉදිරි ඍණ 3 ඉදිරි ඊළඟට tn n වෙනි පදේ 13 ඍණ 2 n කියන සංඛ්‍යාව ගන්නවා අපිට කියනවා 10 වෙනි පදයේ n තමයි වෙනිය වෙනිය 10යි දෙවරක් 10 20 13 20 ඍණ 7 13 20 ඍණ 7 7 බලන්න පුතේ මොකද හම්බෙන්නේ කියන්නේ ඔන්න මෙන්න මේ ආකාරයට දෙලා දෙනවා ගණන් බලන්නකො මෙතනට 72 කියලා සඳහන් කරලා තියෙන
මේ රේඛා දෙක සමාන්තර බව කියලා තියෙනවා මේ රේඛා දෙකත් සමාන්තර බව කියලා තියෙනවා මෙතන 72 දෙකක් තියෙනවා මේක A B C D ABCD සමාන්තරස්පයක් සමාන්තරස්පයක් කියන්නේ තේරුම් ගන්න වෙන රූප සනානේ දින තියෙනවා මේ යට මෙයා පැරල් යට නැ පැරල් කියන සමාන්තරයි ABC කෝණය කියන A B C කෝණය ABC කියන්නේ මෙයා මෙයා කියන්නේ ඔබ දන්න කරුණක් තියෙනවා මේ කෝණ්‍ය අංශක 72යි කියලා දීලා තියෙනවා අපි දන්නවා සරල රේඛාවක් මත පිළිබඳ කෝණයන්ගේ එකතුව අංශක 100 කියනවා සරල රේඛාවක් මත පිළිබඳ කෝණවල එකතුව අංශක 180 නිසා ඔබ ලියනවා ABC කෝණය දන 72 සමානයි අංශක 180යි සරල රේඛාවක් මත පිළිබඳ කෝණ ABC කෝණය සමාන වෙනවා අංශක 180න් 72ක් අඩු කරාම ABC කෝණය සමාන වෙනවා 108යි ඒක ධර්මනේ නැත නැත මේ බලන්න ABC අන් ඔයාලට මතක නෝ සමාන්තරස්ත්‍රයක සම්මුඛ කෝණ මුනට මුන බලාගෙන කෝණ සමානයි ඒ නිසා අපි කියනවා ABC කෝණය සමානයි ABC කෝණ හේතුව සමාන්තරස්ත්‍රයක් ශූන්‍යයට ඇඳලා ක සමාන්තර ආස්තේක සම්මුඛ කෝණ සම්මුඛ කියන වචනේ නම් ලියන්නේ ඒක කෙටි කරන්න බෑ සම්මුඛ කෝණ සමාන්තර ආස්තයක් ඉඳලා කර සමාන්තර ආස්ත සම්මුඛ කෝණ ABC සමානයි ABC එමණිසා ABC කෝණයද අංශක 108 කි ඇයි ABC කෝණය අංශක 108ක් කියලා හොයාගත්ත එහෙනම් ABC අංශක 108 නෝක තමයි කතා සසම්භාවි පරික්ෂණයක් අටවෙනි ගානෙත් ඒකමනේ මම කිව්වේ අයිසරක් ආගන් සරල රේඛාවක් මත පිළිබඳ කෝණවල එකතු 180ක් නිසා මෙයා 72යි මෙයා 100යි මෙයා 108යි නම් මෙයා 108යි සමාන්තර ආස්තේ සම්මුඛ කෝණ එනම් ABC කෝණය අංශක 108ක් කියලා සසම්භාවි පරික්ෂණයක නියති අවකාශය S 2 4 6 8 වේ අපි සසම්භාවි පරික්ෂණයක් කියන්නේ සම්භාවිතාවය සොයන්න පුළුවන් පරීක්ෂණය සසම්භාවය කියන්නේ පුතේ සසම්භාවය කියන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් දෙවිදියාවක් පවතින පරීක්ෂණ සම්භාවිතාව හොයන්න පුළුවන් ඒගොල්ලෝ විතරයි අද රාත්‍රිය කළුවරේ උඩැන්න බිම නැටේ මෝල්ක සද්දලුලා ඇත විතරයක් ලැබී ඇත කවදාවත් වෙන්නේවත් නැති කවදාවත් වෙන්නේ නැති ජීවරයකටම වෙන ඔය කියන જાති දෙකම නොවන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් දෙපැත්තක් තියෙන පරීක්ෂණ අපි කියනවා සසම්භාව්‍ය පරීක්ෂණ සසම්භාව්‍ය පරීක්ෂණයක නියති අවකාශය නියති අවකාශය යනු වෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල ටික හරියටම වෙන දේ කියන්න බෑ වෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා අන්න ඒක තමයි වර්ගය මොකක් සසම්භාව්‍ය පරීක්ෂණ ඉවිනි පරීක්ෂණයක ප්‍රතිඵල සියල්ලට අපි කියනවා නියති අවකාශය නියති අවකාශය දෙක හතර හයක් වෙයි එම පරීක්ෂණ යේ ඒ අනු ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය නම් ඒ අනු ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය නම් PS කවුද පුතා මෙතන තියෙන ප්‍රථමක අපි සාමාන්‍යයෙන් අහලා තිනෝ මෙන්න මෙහෙමයි පුතේ ඔය සම්භාවිතා ගන්න යන්නේ PA PA කියන්නේ පොදු පෙරමුණ නෙමෙයි probability of A සම්පය සමානයි NA බෙදී NS කවුද NA කියන්නේ number of A number of A ඒ සිද්ධිය මෙවක ඒ සිද්ධිය මෙවක දැන් කියන්නේ ප්‍රථමක මොනවද තියෙන්නේ කියන දෙක තියෙනවා ප්‍රථමකයක් හතර නෑ හය නෑ අට නෑ දෙක විතරයි මුළු දියතිය හතරයි ඒ සිදුවීමේ අවයවගාන එක මුළු අවයවගාන නියති අවකාශය අවයවගාන හතරයි අදාළ සිද්ධිය අවයවගාන එකයි හතරෙන් එක ඊළඟට අහනවා නවවෙනි ගාන y සමානයි 2x - 1 සරල රේඛාවට සමාන්තර උද බලන්න පුතේ නවවෙනි ගාන y සමානයි 2x - 1 y සමානයි 2x - 1 රේඛාවට සමාන්තර උද බිඳුවේ බිඳුවේ ඍණ 2 හරහා යනවා උද බිඳුවේ ඍණ 2 හරහා යනවා මතක තියාගන්න දරුවෝ සමාන්තර රේඛාවක් නෝ සමාන්තරයි නෝ අනුක්‍රමණය සමානයි එහෙනම් මෙයාගේ අනුක්‍රමණයක් දෙකයි ඊළඟට මොකද්ද සමීකරණය ඊළඟට ඔබට මතක ඇති මම පැහැදිලි කරා
බිඳුවේ කියන ඉලක්කමක් තියෙනවනම් බිඳුවේ කියන ඉලක්කමක් තියෙනවනම් ඒ ඉලක්කම තමයි අන්තඛණ්ඩය ඒ ඉලක්කම තමයි අන්තඛණ්ඩය බිඳුවේ ඍණ දෙක හරහා යනවා කියන එකෙන් අදහස් කරන්නේ අන්තඛණ්ඩයේ ඍණ දෙකයි අන්තඛණ්ඩයේ ඍණ දෙකයි මේ අලුත් සමීකරණේ අලුත් සමීකරණේ අනුක්‍රමණය දෙකයි ඇයි පුතේ අනුක්‍රමණේ දෙක උනේ ඉතින් මෙයාට සමාන්තරයි නුනේ මෙයාට සමාන්තර නම් මෙයාගේ අනුක්‍රමණයක් දෙකයි එහෙනම් අලුත් දෙකේ නම් අනුක්‍රමණේ දෙකයි මොකද රේඛා සමාන්තර නම් අනුක්‍රමණ සමාන රේඛා සමාන්තර නම් අනුක්‍රමණේ සමාන බිඳුවේ ඍණ දෙක නම් බිඳුවේ ඍණ දෙක නම් අන්තඛණ්ඩයේ ඍණ දෙකයි රේඛාවේ නම y සමානයි mx නම c නේ y සමානයි mx නම c නේ y සමානයි 2x ඍණ 2 y සමානයි 2x ඍණ 2 අනුක්‍රමණය 2යි අන්තඛණ්ඩයේ ඍණ 2යි රේඛාවේ නම y සමානයි 2x ඍණ 2යි අයිතිනවා y සමානයි 2x ඍණ 2 රේඛාවට සමාන්තර උද සමාන්තර උද කියන වචනේ එක්කම අපි අල්ලගන්නවා පුතේ මේකාගේ අනුක්‍රමණය 2යි මෙයාගේ අනුක්‍රමණය 2යි බිඳුවේ ඍණ 2 හරහා යනවා උද බිඳුවේ ඍණ 2 කියන්නේ x වල බිඳුවයි y වල ඍණ 2යි එහෙනම් බිඳුවේ ඍණ 2 හරහා යනවා කියනකොට අන්තඛණ්ඩයේ ඍණ 2 අන්තඛණ්ඩයේ ඍණ 2 රේඛාවේ නම y සමානයි mx නම් c y සමානයි mx නම් c එම්පතේ කියනවා සීද ඍණ 2 තේරුණේ නැති දරුවන්ට තුස්සන් පුතේ ගොඩ් හොඳයි ඊළඟට අපි යනවා මෙන්න මෙහෙම එකක් පහළවයි a වර්ග x පහළවයි a වර්ග x දෙල තියන අනිත් එක 6යි x වර්ග 6යි x වර්ග ඔය කියන දෙන්නගේ කූපෝ කූපය කුඩා පොදු ගුණාකාරය පුතේ බලන්න 15යි a වර්ගය x අනිත් එකේ තමයි 6යි x වර්ග 6යි x වර්ග අපි දන්නවා 15 හැදෙනවා පුතේ ගුණ ගුණ කිරීම පහ ගුණ කිරීම a වර්ගයේ ගුණ කිරීම x ඔබ දන්නෝ මේක ලියන විදිය බෙදලා 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 ගන්න එක මම මේ ලියන්නම් දැන්නේ මේ මොකද්ද ප්‍රථමක සාධකවල බලයන්ගේ ගුණයක් ලෙස දක්වා එක જાතියේ අය එක යටින් විදිනසේ ලියලා ලොකුම දර්ශකයේ තෝරලා බලයට ගන්නයි මෙතන x වල දෙකේ බලය තියෙනවා බලන්න පුතේ හය කියන එක හැදෙන්නේ දෙක ගුණ කිරීම තුන දෙකේ වතිබුනේ නැහැ දෙක වෙනම දැම්ම ගුණ කැලේ තුන දැම්ම හය එතනින් හරි x වල වර්ගයේ x කැලින් දැම්ම මේ කතා කරන්නේ 10 වෙනි ගාන ගුණ පොදු ගුණාකාරය හැටියට අපි ගන්නවා මෙතනින් එක දෙකක් ගන්නවා මෙතනින් එක තුනක් ගන්නවා අර තියෙන පහ ගන්න ඒවල වර්ගය ගන්නවා x වල වර්ගය ගන්න දෙවරක් තුන 6යි 6 වරක් 5 30යි a වර්ග x වර්ග 30යි a වර්ග x වර්ග 30යි a වර්ග x වර්ග තේරුණේ නැති දරුවන් උත්සන්න දුන්නේ හොඳයි එතන පුතාලේ පුළුවන් අර පොඩි කාලේ වගේ බෙදාගෙන බෙදාගෙන 15යි a වර්ග x, 6යි x වර්ග පළමුව මේක බෙදනවා කාගේ දෙකේ බෙදෙන්නේ නැති නිසා එහෙමම දා මේක බෙදෙනවා 3x වර්ග ඊළඟට මේ බෙදනවා දෙකෙන් බෙදෙන්නේ නැහැ කවුවත් තුනෙන් බෙදෙන ආලවට තුනේව 5යි a වර්ග x මෙතන x වර්ග ඊළඟට මෙයා බෙදෙනවා 5යි a වර්ග x x වර්ග ඔන්න ඊළඟට බෙදෙනවා a ගෙන් මෙතනින් ax x වර්ග තව වතාවක් බෙදෙනවා a ගෙන් x x වර්ග ඊළඟට බෙදෙනවා x ගෙන් 1යි x තව වතාවක් බෙදෙනවා x ගෙන් 1යි 1 වැඩි කරගෙන යනවා මෙහෙම දෙවරක් තුන 6යි 6 වරක් 5 30යි a වර්ග x වර්ග 30යි a වර්ග x වර්ග මේ ප්‍රථමක සාධක වල බල හැටියට එක જાතිය එක යටින් ඉන්නසේ ලියලා ගන්න ක්‍රමය මේ බෙදා දුන බෙදා දුන යන ක්‍රම ක්‍රම දෙකම එකයි පරිධිය 88 පරිධිය සෙන්ටිමීටර 88 පරිධිය සෙන්ටිමීටර 88 වෘත්තයකින් කපාගත් කේන්ද්‍රික ඛණ්ඩය රූපේ දැක්වේ පරිධිය 88ක් වන වෘත්තයකින් පරිධිය කියන්නේ සම්පූර්ණ සර්කල් එක වටේම 88 වටේ දිගම 88ක් වන වෘත්තයකින් කපාගත් කේන්ද්‍රික ඛණ්ඩයක් රූපේ දැක්වේ ඒ ජාම දිගස පුතා මේ තිලා තින්නේ කොලොස්සේ විගානේ වෘත්ත ඛණ්ඩෙ මෙන්න මේ විදිය මෙතන අංශක 45 ඔබ දන්නවා
संपूर्ण सकल के उर्ते असुवटक येनोने संपूर्ण उर्ते असुवटक सीएमने දැන් මේ තියෙන සම්පූර්ණ වෘත්තේ අංශක 45 සම්පූර්ණ වෘත්තේ අංශක තියෙනවා පුතා 360 මෙතන තියෙන්නේ පුතේ 360 අංශක 45 නම් 80ටයි CM වලින් කොච්චර දැක්කද ගත්තේ යාපකොට සිටි මුළු වෘත්තේ 360 45 නම් 80ටක් CM වලින් කොච්චර හරි බලේසි 45 එකයි 45 ව 8 ත්‍රිකෝණික පාදයක් දිග්ගලාම සෑදෙනර බාහිර කෝණය. ගුඩ්. බාහිර කෝණය අගේ ඉත අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණේ හරි 3xa එකතුව සමාන අංශක 100යි. හේතුව ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේය මේක තමයි පුතේ හේතුව 3x2x එකතු කරාම 4x සමානයි 100යි. දෙපසම හතරෙන් බෙදුවාම x සමාන අංශක 25යි. තිසරයක් ගුණවීමකින්ද 4වරක් 4 16යි 16වරක් 4 4යි 4වරක් 4 16යි 16වරක් 4 4යි කියන කොට තුන්සරය. මෙම නිසා x සමානයි 3යි කියලා උත්තරය අපිට ලියන්න පුළුවන්. වාලගාන 3 x සමානයි. උදාහරණ පුළුවන් වුණා මේක දර්ශක ආකාරයෙන් පරිවර්තනය කළා. එහෙම නොකළා කියලා නැද්ද පුතේ? ඊළඟට අපිට යන්න තියෙන්නේ 14 වෙනි ගාන. තප්පරික් වලට හදා ගන්න මේක නම් ටික ලේසිද? 14 වෙනි ගානේ කියන දේ බලන්න. අනික පුතාලා පොතේ කියවලා බලලා හදලා හදලා මෙතන ඉන්නේ සමීකරණේ 20යි. බෙදපු දෙක නැති වෙන්න මේ පැත්ත දෙකෙන් ගුණ කරලා මේ පැත්තත් ඒ විදිහට නැති වෙන්න දෙකෙන් ගුණ කරලා. මේ දෙකට දෙක කැපෙනවා. x දෙක සමානයි 5 2 10. x සමානයි 10 ඍණ 1 ධන 1 වෙනවා. x සමානයි 11. මෙන්න මෙහෙම දීලා තියෙනවා වෘත්තයේ දිනවා මේ කතා කරන්නේ 15 ශ්‍රේණිකාද මෙන්න ජායක් තියෙනවා මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට දුර දීලා තියෙනවා අනිවාර්යයෙන්ම ජායේ මෙතන මධ්‍ය ලක්ෂ්‍ය x මේක කේන්ද්‍රය මෙම ත්‍යාකල තියෙනවා මෙම ත්‍යාකල තියෙනවා මෙතන පුතේ d අකුර මෙතන තියෙන a අකුර අපේ ගන්නවා පුතා AOB කෝණයගේ ලක්ෂණයක් දීලා තියෙනවා මේ පාදෙට මේ පාදෙට මේ පාදයේ සම ඔබට මතක නැහැ ජාය මධ්‍ය ලක්ෂ්‍ය ජාය මධ්‍ය ලක්ෂ්‍ය කේන්ද්‍රයේ සිට රේඛා එම ජායට ලම්බ වෙනවා ජායේ මධ්‍ය ලක්ෂ්‍ය කේන්ද්‍රයක් යාපන රේඛාව එම ජායට ලම්බ වී ජායේ මධ්‍ය ලක්ෂ්‍ය කේන්ද්‍රයක් යාපන රේඛාව එම ජායට ලම්බ වී ජාය මධ්‍ය ලක්ෂ්‍යෙත් මේ කේන්ද්‍රයේ ඉඳලා කියන්නේ මේකා මෙතනදී ලම්බ වෙනවා කියන්නේ මෙතන කෝණයක් 90යි. එතකොට පුතාට බලන්න මේ පාට කරන ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් නේ. ඒ වගේම පාට කරපු අනිත් ත්‍රිකෝණෙත් එහෙම තමයි. සමද්විපාද ත්‍රිකෝණික ලක්ෂණයක් තමයි පාද දෙකම සමාන නම් සමාන පාදයන්ට සම්මුඛ කෝණ සමානයි. එතකොට පුතාට තේරෙනවා මේ කෝණෙත් දෙන්නගේ එකතුව 90යි. දුන්නා 180 නිසා අරය 90 නම් මේ දෙන්න එකතු 90. ඒ දෙන්න සමාන නම් එක්කෙනෙක් 45.
එක කෝණයක් අංශ 45 බලන්න එක ගන්න විදිහ. මෙතන අපි ඉස්සෙල්ල ලියනවා a x of කෝණය සමානයි b x of කෝණය සමානයි අංශ 90යි. හේතුව පුතේ මොකද්ද? ඇයි ඇයි අංශ 90 වෙන්නේ? ජාය මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ සිට ඇදි රේඛා එම ජායට ලම්බ වේ. මත එක ලියන්න ඕන. OX ලම්බකය AB වීම OX ලම්බය AB වීම OX කියන රේඛාව AB ට ලම්බයි. ඇයි ලම්බ වෙන්නේ? ජ්‍යාමිතික ප්‍රමේයයක් තියෙනවා. මිඩ් පොයින්ට් එකට ජාය මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ සිට ඇදි රේඛාව එම ජායට ලම්බ වේ. එන සයික ලම්බයි කියලා කියන්නේ. දැන් අපි දන්නවා මේ කෝණය තමයි මේ කෝණය තමයි. ඔන්න ඊළඟ පේළිය ඔයා ලියන්න ඕනි x or b කෝණය සමානයි x b or කෝණය. හේතුව සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදයට සම්මුඛ කෝණ. එලෙසම අපි ගමු අපි ඉවර කළේ x or b කෝණය අපි අය ලියමු. x or b කෝණය ධන x b o කෝණය ධන අංශ 90 සමානයි අංශ 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණය x o b x b o දෙන්න සමාන නම් ඒ දෙන්නම එකට අපිට ලියන්න පුළුවන් දෙවරක් x o b ඇයි මම o b දෙවරක් x o b වගේ දෙකරයක් ගන්න පුතේ මෙයන් දැන් දෙන්න එකතු කරත් එකයි මෙයා දෙගුණ කරත් එකයි මියා මියා ඉදු කරත් එකයි මියා දෙගුණ කරත් හරිද එතකොට කන්න පුතාට පුළුවන් කියන්න මෙන්න මෙහෙමයි x or b කෝණය සමානයි 180 වරිණාලු දෙවර x or b කෝණය සමානයි 90යි මේ පැත්ත දෙකෙන් බෙදලා මේක දෙකෙන් බෙදුවා උත්තරය x or b කෝණය සමාන වෙනවා අංශ 45යි x o b කෝණය සමාන වෙනවා අංශ 45. දැන් මෙයාම අංශ 45 කියලා අපි දැන් හොයාගෙන තියෙනවා. එනේ මෙයාම අංශ 45 කියලා හොයාගෙන තියෙනවා. එතකොට අපි දන්නවා LS i a ටික ඒ විදිහටම කරන්න ඕනේ. LS a o x කෝණයද 45. ඒක ලියනවා. LS තමයි යටි ලියන එක මෙහෙම ලියනවා. මේ LS නම් කියන්නේ ඒ ආකාරයටම හදනවා. කොහොමද? මියා මියාට සමානයි සමාන පාදයට සම්මුඛ කෝණ. ඒ නිසා මියාගේ මියාගේ යනු මේ එකතු වංශක 180යි. අර දෙන්න සමාන නම් මේන්න මියාගේ දෙගුණය 180 ඍණාත්මක 90යි. දෙකෙන් බෙදුවාම මේ කෝණයගේ AOX කෝණය අංශ 45 වේ. එම නිසා AOB කෝණය සමානයි 45 ධන 45. උත්තරය අංශ 90යි a o b කෝණය අංශ 90යි එමෙයා 45 නම් මගේ පුතේ මෙයා 45 නම් මෙයත් 45 වෙන්නේ ඒ විදිහටමනේ ඒ දෙන්න එකතුනාම a o b කෝණය 45 වෙනවා සමන්ත රාශියක ඇති ලක්ෂණ දෙක මොනවාද පුතේ ලක්ෂණ සම්මුඛ පාද සමාන වේ සම්මුඛ කෝණ සමාන වේ විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය කරයි සමාන්තර ආස්පේක සම්මුඛ පාද සමාන වේ සම්මුඛ කෝණ සමාන වේ විකර්ණයේ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය කරා තව එකක් විකර්ණ එක අනික සමච්ඡේදනය කරා විකර්ණ එක අනික සමච්ඡේදනය මොන කාරණාද සම්මුඛ පාද සමාන වේ සම්මුඛ කෝණ සමාන වේ විකර්ණයේ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය කරා විකර්ණ එක අනික සමච්ඡේදනය විකර්ණ එක අනික සමච්ඡේදනයක හරි නේද පුතේ එච්චරයි 10 වෙනි ගාන රුපියල් දැක්වෙන ඍතු ප්‍රිස්මේ අඳුරු කළ කොටස වර්ගඵලය අඳුරු කළ හරස් කළ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 48ක් නම් දිග මීටර 1ක්ද වේ නම් ප්‍රිස්මේ පරිමාව සැ රූපේ දක්වන ඍතු ප්‍රිස්මේ අඳුරු කළ හරස් කළ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 48ක්ද දිග මීටරයක්ද නම් ඒ පරිමාව සැන්න උත්තර ගන්නවා පරිමාව ගණනය කරන්නේ මේ කතා කරන්නේ 17 වෙනි කාණ පරිමාව සමානයි
හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම කීක හරස්කඩ වර්ගඵලය 48 වර්ග සෙන්ටිමීටර දිග මීටර 1ක් 48 වර්ග සෙන්ටිමීටර දිග මීටරය කියන්නේ සෙන්ටිමීටර 100ක් උත්තරය 48.2යි ඝන සෙන්ටිමීටර ගලව සම්පූර්ණේ 4800 ගණන සෙන්ටිමීටර අයි පුතා මීටරේ තියාගෙන දැනෙන්නේ මීටරයක් කියලා කියන්නේ සෙන්ටිමීටර වලට පරිවර්තනය කරලා මීටරේ කරන සෙන්ටිමීටර 100යි එන්සයිඩ් 100යි ගුණ කරන්න ඕන සිසු 42 සතු බුදල් වල එකතුව 70ක් තවත් සිසු ඒට යම් බුදලක් එකතු කළ විට ලැබුණු මුදලේ මධ්‍යන්‍ය 18යි පස්වෙනි සිසුවා විසින් ලබා දුන් මුදල කිය බලන්න පුතේ කතාව හොඳට අහගන්න සිසුන් 42 ළඟ තිබුණු මුදල් වල එකතුව 70ක් පස්වෙනි ළමයා එකතු කරලා ඒක මධ්‍යන්‍ය මොකද මධ්‍යන්‍ය කියන්නේ මධ්‍යන්‍ය කියන්නේ සාමාන්‍ය සාමාන්‍ය ස්වරන්නේ සියලු සිසුන්ගේ මුදල එකතු කරලා සිසුන් ගණන් ගුණ කර බෙද මුළු සිසුන්ගේ මුදල එකතු කරලා සිසුන් ගණන් බෙදුවම එනවා සිසුවාගේ සාමාන්‍ය සාමාන්‍ය ළමයෙකුගේ තියෙන මුදල් ප්‍රමාණය කියලා ඒකනේ මධ්‍යන්‍ය කියන්නේ දැන් ഇതുට මධ්‍යන්‍ය 18යි නම් ඒක පහෙන් ගුණ කරාම වෙනවා පස් දෙනාගේ මුදල් පස් දෙනා අත තිබූ මුදල පස් දෙනාගේ මත තිබූ මුදල කොහමද 18 වල 5 90යි පස් දෙනා මත පස් දෙනාම අත තිබූ මුදල ඒ කොහොමද ගත්තේ මධ්‍යන්‍ය අරගෙන පහෙන් ගුණ කරා එතන 4 දෙනා අත තිබුණු මුදල 4 දෙනා අත ඊ 70 එනම් පස්වෙනියා අත තිබු මුදල් පස්වෙනියා අත අත තිබු මුදල් හරිම ලේසි පස් දෙනාගේම මුදල 90යි 4 දෙනෙක්ගේ මුදල 70යි 90න් 70ක් 20යි බලන්න ආයෙත් සරලව පස් දෙනාම අත තිබු මුදල 18 ගුණ කිරීම 5 90යි ඇදලි පුතේ පස් දෙනා අත තිබුණු මුදල එක මධ්‍යන්‍ය දුරකලා 5යි. දුන්නේ මධ්‍යන්‍ය වැඩි කොහොමද? පස් දෙනාගේම සල්ලි අරගෙන පස් දෙනාගේම සල්ලි අරගෙන ඒක පහෙන් බෙදලා තමයි මධ්‍යන්‍ය මම. දැන් මධ්‍යන්‍ය අර පහෙන් දුර කරා වෙනවා පස් දෙනාගේම සල්ලි කරනවා. 4 දෙනාගේ සල්ලි අපි ගාව තියනවනේ. ඒ පස් දෙනාගේ සල්ලි වලින් 4 දෙනාගේ සල්ලි අඩු කරා ලැබෙනවා පස් වෙනියාගේ සල්ලි කරනවා. නොමයි ගන්න හදලි වලට ඊළඟට පස්වෙනි අංශින් ලබා දුන් මුදල රුපියල් 20ක් කියලා. 19 වෙනි ගණන් ජාමිතිය ගණන බලන්න. මෙතන තියෙන දේවල් ජාමිතිය ගණන උනාට බලන්න ඉන්නකෝ. මෙව ත්‍රිකෝණයක් දෙලා තිනවා. මේ ත්‍රිකෝණය A තියෙනවා. මෙතන C තියෙනවා, මෙතන D තියෙනවා. ඊළඟට මේ කෝණය සඳහන් කරලා තිනවා මෙන්න මෙහෙම. මෙතන B, මෙතන E. මේ පාදෙට දිගින් සමානයි මේ කෝණයත් සමාන රුපේ රුපේ AC සමානයි BD AC පාදේ BD පාදයට සමාන වෙනවා AC පාදේ BD පාදයට සමාන වෙනවා කලබලයේ ඉන්න තුල ලියන්න තුලින් උනේ ලියන එක නවත්තන් AC පාදේ BD ට සමානයි CAD කෝණයට CAD කෝණයට ADB කෝණය සමානයි අංග සම ත්‍රිකෝණය ගණන් අප් කරා. හොඳට බලන්න මම පුතේ. මේ පාදයට සමාන වෙන නිසා මේ කෝණයට සමාන වෙන නිසා මෙන්න මේ පාදය පොදු පාදයක් වෙන නිසා ACD ත්‍රිකෝණය ADB ත්‍රිකෝණයට අංග සමයි. පළවෙනි ප්‍රශ්නය හන්නේ අංග සම ත්‍රිකෝණ යුගල මොකක්ද කියලා. හොඳට පුතේ අංග සම ත්‍රිකෝණ යුගලය අංග සම ත්‍රිකෝණ යුගලය වන්නේ හොඳ A C D සහ A B D ත්‍රිකෝණ තමයි අංග සම වෙන්නේ ත්‍රිකෝණය සහ A B D ත්‍රිකෝණය කියලා තමයි අංග සම කරන්නේ A C D ත්‍රිකෝණය හා A D B ත්‍රිකෝණය කියලා තමයි අංග සම කරන්නේ ඒ අංග සම වන අවස්ථාව
දෙවෙනා මේ පාදයෙන් සමානයි කියලා தත්ත්වය දිනවා දිනවා මේ කොටේ සමානයි කියලා தත්ත්වය දිනවා දිනවා මේ පාදයේ පොදු පාදයෙන් සමානක වෙනවා හරියට හරි පුතේ අවස්ථාව තමයි පා කෝ පා පාදය කොටය පාදය යන අවස්ථාව ඒක තමයි අවස්ථාව අත උස්සන්න තේරුනේ නැති අය බලන්නකෝ විශ්වෙලි ගන්න පරිදි 44යි ලියාගන්න වෙලාව දෙන්න නම් අංගෙ ඉන්න පරිදි 44යි උස සෙන්ටිමීටර 10ක් වන සිලින්දර ආකාර ටින් එකක් වටේ සම්පූර්ණයෙන් වැසෙන පරිදි ලේබල් ඇලවිය තුනක් ලේබලයේ අවම වර්ග පරිදි අගන්න පුතා ටින් එක කියලා කියන්නේ මේ වගේ එකක් නේ ඔන්න මේ ටින් එකේ වෘත්තාකාර පතුලේ පරිදිය දිලා තිනවා කොහොමද පතුලේ පරිදිය පරිදිය තමයි පුතා 44යි ස්කේල් පතුලේ පරිදිය 44යි මේ ටින් එකේ උස දිලා තිනවා පුතා සෙන්ටිමීටර 10යි උස සෙන්ටිමීටර 10යි වටේට ලේබල් එකක් අලවනවා ඒ අලවන ලේබල් එකේ වර්ගඵලයේ කියද කියලා ඇලෙත් ලේබලේ අවම වර්ගඵල ලේබල් එකේ වර්ගඵලය බලන්න කල්පනා කරලා සිලින්දරාකාර ඝන වස්තුවක වටේ තියෙන පුෂ්පය මේ වක්‍ර පුෂ්පය මේ වක්‍ර පුෂ්පයේ වර්ගඵලයේ සමවැදෙන්නේ ඍජු කෝණාංශයක් නේ වටේ තොලලා තියෙන පොළේ ගලවලා ගලවම ඍජු කෝණාංශය ඒකට යාගේ දිග වෙන්නේ ඍජු කෝණාංශය දිග වෙන්නේ මේ වටේ දිග වටේ දිග කියන්නේ 44යි එතකොට අපි දන්නවා යාගේ වර්ගඵලයේ සමානයි දිග ගුණ කිරීම පළල මොකද මේක ඍජු කෝණාංශය මේක ගලවලා ගත්තම උඩට පේනවා එනි මේ වගේ ඍජු කෝණාංශය ඒ ඍජු කෝණාංශයේ දිග තමයි මේක වටේ තොලලා තියෙන වටේ තොලලා තියෙන දිග තමයි මේ 44යි සියයි යාගේ පළල තමයි උස 10යි සියයි 44 වලට 10යි 440යි වර්ග සෙන්ටිමීටර. මොකද cm cm අපි උනාව වර්ග සෙන්ටිමීටර. මම මේ cm එකක් මකන්න ගන්න ලියන්නේ තමයි වෙච්ච නිසා. දිග 44යි, අලල 10යි දෙන්න ගුණ කරා වර්ගඵලය 440යි. අපි යමු ඉස්සේ එකනේ ගන්න. 8 කිලෝමීටර 54ක වේගයේ ගමන් කරන මොඩල් සයිකලය මිනිත්තු 15කදී ගමන් කරන දුර. හරි මලේසිය පුතේ. අපි දන්නවා මේකද කියන්නේ එක පැයකට h කියන්නේ පැය කියන්නේ කව එක පැයකට යනවා කිලෝමීටර් 56ක් දුර එක මිනිත්තුවකට යනවා km කියන එක මීටර් අපි මෙතනම හදලා ගමු පුතේ 56 කිලෝමීටර් කියන්නේ 56000 මීටර් එහෙම නේද 56 කිලෝමීටර් කියන්නේ 56000 මොකද පුතේ 56000 මොනවාද මීටර් ඒ කිලෝමීටර් එක මීටර් 10යිනේ 56 km යනවා පැයකට එක පැයකට යනවා පුතේ කිලෝමීටර් 56 මිනිත්තුවකට බලන්න ඒ 56000 මීටර් කියන පැයකට යන දුර බෙදනවා පුතේ 60 මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා 6වරක් 9.54යි 6වරක් 9.54යි 6වරක් 9.54යි දෙයක් ඉතින් 20ට 6වරක් එහෙම නැත්නම් අපි මේක ගමු පුතේ බෙදෙන ගානකට ගමු යට ගාන දෙකෙන් බෙදුවා 3යි උඩ ගාන දෙකෙන් බෙදුවා 2වරක් 2 4යි 2වරක් 4 16යි බිඳුවයි බිඳුව ඔක තමයි මේක ඉල්ලන්නේ ඔක නෙමෙයිනේ මිනිත්තු 15ක දියන දුරනේ මිනිත්තු 15 යන්නේ අරක වැඩි කරමු 15 මිනිත්තු 15කට යන දුර 2800 බෙදීම 3 ගුණ කිරීම 15 දැකලා මුටි කරන වෙලෙදි නේද මේක බෙදලා දශම ගන්නත් එක්කනගේ ඝන දොස් සහිතයි කැලියද කපටි කපටි ආවේ මීටරේ බෙදලා යන්නේ මිනිත්තුකට යන දුර හෙව්වේ නෑ ඉවර කරේ නෑ සුළු කරේ නෑ වාකිත නැතු ඇයි ඉබල 3 3 1 15 3 5 පස්සරක් බිඳුව බිඳුවයි පස්සරක් බිඳුව බිඳුවයි පස්සරක් 40 බිඳුව 4ක් 3 පස්සරක් 2 10 4යි 14යි මීටර් 14 10 ඒ කියන්නේ කිලෝමීටර් 14 එහෙම නැත්නම් මගේ පුතාට ඉඳ වඩා ලේස් ක්‍රමයක් තියෙනවා මේ නැකට ආරම්භණයක් ඔන්න බලන්න මෙන්න හතර විදි පැය එකකට යනම 56 කිලෝමීටර් මිනිත්තු 15කට කියන්නේ ඕකේ දැන් හතරෙන් පන්දුවක් ඒකෙන් හතරෙන් පන්දුවක් මිනිත්තු 15කට යන දුර බලන්න මේ 56යි km බෙදනවා මගේ පුතේ හතර ඇයි මිනිත්තු 15 වල හතරයි මේ පැයට
එක පැයකට මේ එක පැයකට කිලෝමීටර් 56යි නා මිනිත්තු 15කට බලන්නේ 4ෙන් බෙදුවා 4වරක් 4 4වරක් 4 16 කිලෝමීටර් දැකද එහෙම හෙව්වත් හරි මෙහෙම හෙව්වත් මේ හොයන්නේ පැයකට යන තුන කිලෝමීටර් වලින් පස්සේ එක මීටර් කරලා ඒක මිනිත්තුකට බලන්නේ හෙටින් බෙදලා ආන් එක මිනිත්තු 15කට බලන්න 15 මේ පැයකට තියෙනවානේ 15ව 4 පැයකට මිනිත්තු 15ව 4 ආන්තමම ඒක 4ෙන් බෙදුවයි දැන් මිනිත්තු 15 යන දුරේ ගණන් දන්නකොට පුතේ වෙලාව අඩුවෙන් ගොඩ දාගන්න හැටි මම මේ කියලා දෙන්න 22 වෙනි කා මෙන්න ත්‍රිකෝණයක් කියලා තියෙනවා ආ මේව ත්‍රිකෝණයක් කියලා තියෙනවා මේ පාදෙට මේ පාදෙස සමාන වෙනවා මෙතෙන්ට x අකුරක් එනවා මෙතෙන්ට පුතේ 30ක් එනවා මෙතෙන්ට 50ක් එනවා මේක y ඔබට නම් කළා තින් වෙනවා මේ ත්‍රිකෝණේ x ගේ අගයක් y ගේ අගයක් සර්පති ඔබට දන්නවා මෙතනදී මෙන්න බලන්න මේ පාදයට සමානයි කියලා දීලා තියෙන මේ දරාවේ වාට පැහැදිලි මේ කෝණය 50යි කියන්නේ මේ කෝණෙත් සම්සි 50යි කියන එක උදේ දෙපැත්තම කෝණ දෙක සමාන නමුත් මෙතන දීලා නැහැ නේ අකුරක් ඉතින් දාගම වගේක් ඒකේ පළමුව ලියනවා ඒ සමානයි 50යි හේතුව සමද්විපාද ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදයට සම්මුඛ කෝණ ඒ සමානයි 50 ඊළඟ පේළිය අපි දෙනවා එකතු කිරීම 50 එකතු කිරීම x එකතු කිරීම 30 මම මේ කතා කරන්නේ මේ ලොකු ත්‍රිකෝණයක ලොකු ත්‍රිකෝණයක් ගැත්තර කෝණවල එකතු වීම මේ 30 සමානයි අංශ 180 බලන්න ඉතින් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඒ සඳහා අගේ 50 නිසා 50 + 50 x + 30 සමානයි අංශ 180 x වල අගය තනි වෙනවා 180 අනු කිරීම 50යි 50යි 100යි 30යි 130 x වලගේ සමානයි පුතේ අංශක 50 x වලගේ අංශක 50 දැන් පුතාට තේරෙනවනේ y වලගේ ඔය මේ බලන්න බලන්න පුතේ මෙන්න මේ ත්‍රිකෝණය තියෙනවානේ මේ ත්‍රිකෝණයේ පාදයන් දික් කරාම සෑහෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතු වෙන සමානයි එතන බලන්න එතන මේ සම්බන්ධතාවය ඔබ මෙතන ලියනවා මේ උඩින් බලන්න පුතේ y වලගේ සමාන වෙනවා 50 එකතු කිරීමෙන් හේතුව ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේය දන්නවා පුතේ y වලගේ සමානයි 50 එකතු කිරීම x වලට දාපු වර්ගයක් 50 50යි 50යි අංශක 100යි y වලගේ අංශක 100යි තේරුනේ නැත්නම් අංශස y වලගේ 100යි x වලගේ 50යි මොකෝද දැන් උදාල උත්තර ලියලා තියෙනවා මං කරන්නේ මුදේ අඩපාඩු දෙනවා නම් හදාගන්න මං අයමස්සලා කියනවා මේ පාදෙට මේ පාදේ සමාන නිසා සමාන පාදයෙන් සම්මුඛ කෝණ සමානයි ඒ වලගේ කෙරීම 50. ඒ වගේ 50ක් වෙනකොට ලොකු ත්‍රිකෝණයක් ගන්න කොහෙන්ද වෙන්නේ? ඒ දන 50 දන x දන 30 සමාන 180. ඒ වෙනුවට 50 දැම්මා. මෙතන 50 කොහොමද තිබුණාද? ඒත් එක්ක එකතු කරා 130 ඇඩ් කරාම x වල 50. මේ පාද කරපු ත්‍රිකෝණේ ආදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණේ ඉරබ්දයන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතු වෙන සමාන. ඉතින් අපි දන්නවා y දන y වලගේ සමානයි 50 දන x x වලට 50 දැම්ම 50යි 50යි 100යි y වලගේ සමානයි 100යි නවසේ තුමේනි ගන්නට යනවා ඒකත් ජ්‍යාමිතිය ගන්නවා ඉතහා ගන්න වෘත්තයක් තියෙන්නේ එන්න මේව මෙහෙම දෙලා තියෙනවා බලන්නකෝ ඉතන දෙලා තියෙනවා o කේන්ද්‍රය මේක r දෙලා තියෙනවා මේක දෙලා තියෙනවා p මේක q එතන S අකුර බලන්න පුතේ O කේන්ද්‍රය වන උත්තේ PQ ජයප්පේ PQ ජයප්පේ
पी ऑक्यू कोणे अंश का हिस्सा है, पी ऑक्यू कोणे यार क्यू पी आर क्यू कोणे अंश का हिस्सा है, यार क्यू कोणे अंश का हिस्सा है, क्यू पी आर कोणे, क्यू पी आर कोणे रिमेक कोणे आगे हम रिमेक कोणे आगे हम क्यू पी आर कोणे आगे सर क्यू पी आर कोणे आगे सर क्यू पी एस कोणे आगे मैं बोलते हैं क्यू पी एस कोणे आगे मैंने मैं क्यू पी एस कोणे क्या ने मैंने मैं कोणे आगे तमाय आर क्यू पी एस कोणे हरे ने ओके ब्रेव नोटे पी क्यू जाया कोई पी क्यू जाया ओके ब्रेव क्या ने देखना उते केंद्र या देखना केंद्र या होना है ना साला रेखा और अभी केर नमक तो ना विस्कम मैं कहूँ मतलब विस्कम में उपयोगी करेंगे ने मैं कहाँगे अगेस और क्यूपीएस क्यूपीएस कौन अभी कौन तभी तो पढ़ा था बल्कि दिन दिन तो रोटी का चराई ने इक्यू जी आया ये नो इधर पीएस विस्कम दे रहे नो इधर तीस आया पिनो तब මින්ද මේ කෝණයෙන් සමාන වෙනවා නේද පුතේ එකම එකම පුතකන්නේ කෝණ. ඒතර මේක 36 නම් මේ කෝණෙත් 36. මෙය විස්කම්බය නම් මින්ද මේ සම්පූර්ණ කෝණයද අංශ 90ක් වෙයි. හේතුව අර්ධ වෘත්තයේ කෝණ සමිතම ඍජු කෝණයක්. මේක 36 මේක අංශ 90. මේක 36 මේක අංශ 90. එනම් මෙයාගේ අපි හොයාගන්න නියොත් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශ 180යි. එනම් UPS කෝණය ඉදිරි නබඩන් ගමු මෙතන. මට අපි ඉස්සෙල්ලම කියනවා PSQ PSQ කෝණය සමානයි PRQ කෝණය. PRQ කෝණය හේතුව එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. අපි හරින් PRQ කෝණය අංශ 36 කියලා ලියලි. ඒකට හේතුව දත්තය. එම නිසා PSQ කෝණයද අංශ 36යි. PSQ කෝණයද අංශ 36යි. ඊළඟට අපි ලියනවා PQS කෝණය. අංශ 90යි. ඇයි පුතේ PQS අංශ 90? ඒකට කියන වචනේ තමයි අර්ධ වෘත්තයේ කෝණ. අර්ධ වෘත්තයේ කෝණ PQS කෝණය අංශ 90යි. හේතුව අර්ධ වෘත්තයේ කෝණ. දැන් ඊට පස්සේ අපිට අවශ්‍ය දේ දැනගන්න තියෙනවා PSQ කෝණය දන්න PQS කෝණය දන්න QPS කෝණය QPS කෝණය සමාන 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ PSQ කෝණය දිලා තියෙනවා 36 PQS කෝණය දිලා තියෙනවා 90යි QPS කෝණය දිලා තියෙනවා මෙන්න 180යි අඩු කරනවා UPS කෝණය 180 වඩු කරනවා පුතේ 90යි 36 එකතු කරාම 126 QPS කෝණය සමාන වෙනවා 10^4 10^4 හතෙන් දෙකක් පහයි අංශ 56 56 ආයෙත් සරක් කියලා දාගන්න පුතේ මේ එකම වෘත්ත ඛණ්ඩයක් නිසා එකම වෘත්ත ඛණ්ඩයේ කෝණයෙන් සමාන නිසා PRQ කෝණය ට PSQ කෝණයගේ සමානයි හරි බුදේ බලන්න මෙයා 36 නම් මෙයා 36 මේක විස්කම්බය නිසා Q කෝණය ළොයි මොකද අර්ධ වෘත්තයේ කෝණ සංකල්පන ඍජු කෝණය ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශ 180 නිසා මේක 36 මේක ළොයි මේ P කෝණය 50 තේරුණේ නැද්දවත් සංගුදේ ඊළඟට කියනවා එකට දසලක්ෂයක් ලෙස පරිමාණයේ වියැති සිටියවක සෙන්ටිමීටර් 5ක දුරක් වෙනවන සැඩැ දුර කිලෝමීටර් කිය. හරිම ලේසි. එකට දසලක්ෂයයි නෝ 5යි cm කියන එක ගුණ කරන්න ඕනි දසලක්ෂය. දසලක්ෂය. අපි කතා කරන්නේ 24 වෙනිකන්. එතකොට දසලක්ෂය ගුණ කිරීම පහවෙන කොට 50 ලක්ෂයයි cm වෙන්නේ. ඒක මීටර් කරන්න cm දුවම බිඳු දෙකට බිඳු දෙක කැපෙනවා 50000 රුපියේ එනවා මීටර්.
I take a kilometer කරන්න 1000 බෙදනවා. මොකද පුතේ kilometer එක meter 1000 තියෙන නිසා. බිඳු තුනට බිඳු තුන කැපෙනවා. උත්තරය 50යි km කියලා අවසන් බිඳු තුන ලැබෙනවා. kilometer 50 කියලා බිඳු තුන ලැබෙනවා. බලන්නකෝ 5 cm දුරකින් කොච්චර kilometer ප්‍රමාණයක් වෙනවද? පරිමාණ සාධකයේ 1 දශලක්ෂය. 1 දශලක්ෂය කියන්නේ මේ අදහස් කරන්නේ එකක් වශයෙන් සිටීමේ වෙන්නේ නැහැ එක उदाहरण ප්‍රධාන පත හතරක් තියෙනවා. ලක්ෂයකට නියත දුරකින් චලනය වන ලක්ෂයන්ගේ පතය වෘත්තයයි. ලක්ෂයකට නියත දුරකින් චලනය වන ලක්ෂයන්ගේ පතය වෘත්තයයි. ලක්ෂ දෙකකට නියත දුරකින් චලනය වන ලක්ෂයන්ගේ පතය ලක්ෂ දෙකේ ආකර්ණ දින රේඛාවේ ලම්බ සමච්ඡේදය. රේඛාවකට සමදුරින් සමාන්තර රේඛාව රේඛා දෙකකට සමදුරින් රේඛා දෙක හමු වීමෙන් සෑදෙන කෝණයේ සමච්ඡේදකය. මෙන්න මෙහෙම කතාවක් කියන. ඔන්න 25 වෙනි ගාන පුතේ කෙටි ප්‍රශ්න වල අන්තිම එක. මේ B රේඛා ඛණ්ඩයක් දීලා තියෙනවා. ඊළඟ චුට්ටක් ඇතින් සමාන්තර රේඛාවක් පෙන්වලා තියෙනවා. ඒකේ ලම්බක දුර මීටර් 3ක් කියලා පෙන්වලා තියෙනවා. AB ඍජු මාර්ගයේ මාර්ගයට මීටර් 3ක් දුරින් වතුර බැස යන කාණුවක් ඉදි කරලා. හරිනේ පුතේ. මාර්ගයට 3ක් දුරින් මාර්ගය ඍජු මාර්ගයක් නම් යාට 3ක් ඇතින් යන සමාන්තරව යන මොකක් වතුර බැස යන කාණුව. ඒ සිට මීටර් 5ක් දුරින් කාණුව මත ස්ථාන දෙකක් තෝරා ගැනීමට පත පිළිබඳ දැනුම. උතේ බලන්න මෙන්න මේ ජල පද්ධතිය ගලාගෙන යන කාණුව. මේ තියෙන්නේ අපේ මාර්ගය. ඒ ඉඳලා මීටර් 5ක් ඈතින් ස්ථාන දෙකක් හොයා ගන්න ඕන මේ කාණුව මත. අපි දන්නවා ඒ නැමැති ස්ථානයට සමතුලින් කියනකොට ඒ දෙයකට දුර කියලා මෙන්න මෙහෙම අඳිනවනේ පුතේ වෘත්තයක් අතර ස්ථාන දෙකක් කියලා කියන්නේ මෙන්න එක තැන මෙතන අනිත් තැන මෙතන ස්ථාන දෙක මෙතන ඉඳලා මෙතනට දාන්න ඕන පුතේ කඩේලා ඉඳලා ලියන්න ඕන මීටර් 5ක් ඈතින් මීටර් 5ක් ඈතින් ස්ථාන දෙක ජල පද්ධතිය ගලාගෙන යන කාණුව තියනවා මේ කාණුව ගලා පතර ගලාගෙන යන කාණුව මත ව්‍යාපී ඉඳලා මීටර් 5ක් ඈතින් තියෙන ස්ථාන දෙක. යන්ද සර්කල් එක ඒක අවුවේ ස්ථාන දෙක තමයි මේ A සහ B කියලා නැත්නම් X සහ Y කියලා ලියන්න පුළුවන්. ස්ථාන දෙක X සහ Y. යම් කොහොතේ විදුවක් 6 දෙවෙනි ප්‍රශ්නේ. කමන්න ඒක ගැටලුවක් නෑ. විතරම දෙවෙනි ප්‍රශ්නේ මෙහෙමයි තියෙන්නේ. ජ්‍යාමිතික හැඩතල යොදාගෙන. ජ්‍යාමිතික හැඩතල යොදාගෙන සිසුව පොයිසින් කරන ලද ලාක්ෂණයක රූපයක් රූපේ දැක්වේ. එය ත්‍රිකෝණාකාර කොටසකින්ද ත්‍රිකෝණාකාර කොටසකින්ද අර්ධවෘත්තාකාර කොටසකින්ද සමන්විත වේ. ලාක්ෂණයේ සම්පූර්ණ උස සෙන්ටිමීටර 30ක් ලාක්ෂණයේ සම්පූර්ණ උස සෙන්ටිමීටර 30ක් මෙන්න මේව දෙලා තියෙන මොහොතේ අර්ධවෘත්තාකාර කොටසක් තියෙනවා. මෙන්න මේ ආකාරයේ ත්‍රිකෝණයක් තියෙනවා. මේ වගේ ත්‍රිකෝණාස්තයක් තියලා තිනවා. මේ ත්‍රිකෝණාස්තයක් මේ විදිහට දෙරම ගන්න පේනවා. මෙතන තියලා තින්නේ 14 cm. මෙතන ඉඳලා මෙතෙන්ට අහුම සඳහන් කරලා තියලා තිනවා. මෙතන 20 cm කියලා දීලා තිනවා. මෙතන 8 cm කියලා දීලා තිනවා. මේ අපි සම්පූර්ණ ලාංඡනයේ උස සඳහන් කරලා තිනවා පුතා. සම්පූර්ණ ලාංඡනයේ සෙන්ටිමීටර 30ක් උසට තියෙනවා. ඔය ටික තමයි දොරතුරු වශයෙන් තියලා තියෙන්නේ. අපි ගන්න පුතා අර්ධවෘත්තාකාර කොටසේ වර්ගඵලය හරිම සිම්පල්. පුතා දන්නවා මේ 14 කියලා දිර තියෙන්නේ. මේ 14 cm කියලා දිර තියෙන්නේ. වෘත්තයේ විස්කම්බේ දොළ විස්කම්බේ 14 කියන්නේ දරුවනි මගේ කතා කරන්නේ ප්‍රධාන දෙවෙනි ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ වැනිස් අතුරුදහන්. බඩ බල ලොබිලක් නම් එක මොකක්ද ඒක කියන්නේ? අර්ධවෘත්තාකාර කොටසේ වර්ගඵලය කියන්නේ භාගයක් pi r වර්ගයේ දෙකෙන් එක වැඩි කිරීම පයි කියන්නේ 721 වැඩි කිරීම r කියන්නේ 7 ගුණ කිරීම 7 මේ 7 10 කැපෙනවා 2 2 11
විසයි සීඑම් ටයි සීඑම් විදිකෝනස් ප්‍රමාණේ කඩදාසියකින් ගේ ලාංඡනයක් කපාගත් විට අපතේ යන කඩදාසි වල වර්ගඵලයේ මේ කියත ලාංඡනය කපාගත්තේ සෙන්ටිමීටර් 20ක් දිග සෙන්ටිමීටර් 30ක් පළල සෙන්ටිමීටර් 30ක් දිග 20ක් පළල විදිකෝනස් ප්‍රේකින් නම් කියත ලාංඡනය කපාගත්තම අපතේ යන කඩදාසි වල වර්ගඵලයේ අපතේ යන වර්ගඵලය. එතකොට අපි ඉස්සරහ බලන්න ඕනේ කඩදාසියේ වර්ගඵලය. ඒක නැත්තම් මුළු කඩදාසියේ මුල් අපන්න කලින් මුල් ඍජුකෝණස්ත්‍රයේ ඍජුකෝණස්ත කඩදාසියේ වර්ගඵලය. කඩදාසියේ කඩදාසියේ වර්ගඵලය. වර්ගඵලය සමානයි දිග 30යිනේ, පළල 20යිනේ, කුමර දෙක 6.2යි වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 600යි. ආන්තර 600 මේ 342 මොනවද කරන්නේ පුතේ? මේ ලාංඡනයේ මුළු වර්ගඵලය වෙන 342 අඩු කරන්න ඕනේ. අඩු කරාම තමයි ඉදිරි කොටසේ වර්ගඵලය අපිට ලැබෙන්නේ. මේ 600 නෙමෙයි උත්තරේ උනේ. ඉතින් අපත යන කොටසේ අපත යන කඩදාසි සමානයි 600 අඩු කරන්න ඕනේ 342. 10 2 8 9 4 5 5 3 2 උත්තරය 258 වර්ග සෙන්ටිමීටර් කියලා අවසන් කෙරෙන්නේ. ඔළුවේ යන තුන්වෙනි ප්‍රශ්නේ. තුන තියෙනකොට හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා. මුත්තේ පස්වෙනි ප්‍රශ්නේ තියෙනවා. හරිද? නැත්නම් පළවෙනි ප්‍රශ්නේ විතරයි. ඒ කියන්නේ අත්‍යවශ්‍ය පිටුවක් දෙසරයක් ඇදලා තියෙනවා. එක පිටුවක් ඇදලා. තුන්වෙනි ප්‍රශ්නේ මෙහෙම තව අහගන්න දෙත අවධානයේදී. 10 ස්වේදී සිසුන් කණ්ඩ විෂයන් හතරක් අතරේ තෝරාගෙන ඇති විෂයන් තුනක් පිළිබඳ තොරතුරු ඇතුළත් සම්පූර්ණ වගාව රූපේ දැක්වේ. විෂය දෙලා තිනෝ චිත්‍ර විෂය චිත්‍ර සංගීත සාහිත්‍ය රස ස්වාමය. සිසුන් ගණන දෙලා තිනෝ 30 26 සාහිත්‍ය රස ස්වාදයේ සිසුන් ගණන දේවන්නේ කේන්ද්‍රික කන්දේ කෝණේ දෙලා දෙනවා එතරම් සුබවයි සාහිත්‍ය රස ස්වාදයේ කෝණේ අංශක 30යි කියලා දෙලා දෙනවා නමුත් සංගීත කෝණේ දෙලා නැහැ වගුවේ ස්තන් පුරවන්න පුතා ගන්නවා මෙතනදී වගුවේ ස්තන් පුරවන්න ඕකි අලුම අපි ගන්නවා සංගීතේ කෝණේ වය සංගීත කෝණේ වලදී කොහොමද පුතා දන්නවනේ ලක්ෂයක් වඩා පිටි කෝණවල එකතුව අංශක 360යි දෛස්වේනේ සිසුන් ඛණ්ඩ 24ක් අතුරේ හතරක් අතුරේ පුතේ. එතකොට එක විෂයක් පොතන නැහැ. ඛණ්ඩ 24ක් අතුරේ තෝරා ගැන ඇති විෂයන් තුනක් පිළිබඳ තොරතුරු ඇතුළත්. වගුවක් රූපයේ දැක්වේ. පුතා දන්නෝ 32 ගුණ අංශක 99 22 ගුණ කොහොමද? අර බලන්න කරන වෙන්නේ. එළවල් පුතේ සංගීත කෝණිය හොයලා නැහැ. සංගීත කරන පිළිස පෙන්නන කේන්ද්‍රික කණ්ඩේ කෝණ මෙන්න එම හොය නැහැ දරුවනේ 30 කට අංශක 99 20 කට කීයද බද්ද කරේ අංශ 90 30 දෙනා එක්කෙනෙකුට කීයද කියලා බලන්න අපි ඒක 30 බෙදුවා එක්කෙනෙකුට අංශක කීයද බලන්න ඒක 30 බෙදුවා ඇයි 30 දෙනාටම මේ පුතේ අංශ 90 එක්කෙනෙකුට බලන්න ඒක 30 බෙදුවා විසිදෙන කොට බලන්න එක විසින් ගුණ කරා මේ බිඳුවට මේ බිඳුව කැපුණා මොකේ වාක්‍යයි තුනේ වාක්‍යයි එතන 30 දෙක අංශක 60 දැක්කද පුතා ඒ නිරූපණය කරේ සංගීතය කරන සිසු නිරූපණය කරන කේන්ද්‍රික කණ්ඩේ කොන් නෝතන බලාගන්න 90ක් තිබුණා අංශක 30 දෙක එක්කෙනෙකුට බලන්නේ 90 බෙදුවා 30 කෝණිය අංශක 30 ඒක ගුණ කරනවා කාගෙන්ද 20. දැන් මෙහෙම දෙ කරේ මේ බිඳුවට මේ බිඳුව කැපුවා. 3/1 3/1 30යි 34 දෙක අංශක. ඊළඟට අහනවා සාහිත්‍ය රස ආස්වාදයේ කරන කෝණ්‍ය අංශක 30යි. සාහිත්‍ය කරන පිරිස කියන්නේ. සාහිත්‍ය කරන පිරිස කොහොමද බලන්නේ මෙහෙමයි. බලන්න පුතේ. අපි මෙතනින් නිර්ණායකයක් ගමු. අංශක 90ට පිරිස 30 නම් ඕනිකුණ්ඩට ගන්න අංශක 90ට
පිරිසක් යාක්ක කොහෙන් දැනගත්තේ සිද්ද විශ්ය කරන 30 දෙනාට අංශ 90ක් එන අංශ 90ට 30ක් නෝ අංශක 30ට කොච්චරද 30 1යි 30 3යි 30ට 3 10යි කියද පුතේ එතන 10 දෙනයි එතන 10 දෙනයි සප්යාති කර්මාව තේරුම් ගන්න පුතේ දිල තීර අංශක ගන්න බෙදුවා යාටයි ඊ පිරිසේ සප්යාති කර්මාව අංශක ඒක යාටයි ඊ පිරිසේ බෙදුවාම එකෙකුටයි අංශ ගන්න නේද එතන පිරිසේ කැලි සප්යාති කර්මාව පිරිස ඒක බෙදලා යාටයි ඊ අංශක ගන්න එතකොට එකංශකයි ඊ පිරිසේ ඒක අංශක ගන්න ගොඩ කරාම ඒ සාහිත්‍ය රස ආස්වාදයටයි ඊ පිරිසේ ඊයට තොරතුරු වට ප්‍රස්ථාරකින්ද ඊයට තොරතුරු වට ප්‍රස්ථාරකින්ද ඊයට තොරතුරු වට ප්‍රස්ථාරකින්ද වන්න හතරවෙනි විෂයද තමයි දුරුවිත ගන්නෙ හතරවෙනි විෂය තමයි දුරුවිත ගන්න වෙන්නේ මොකද එතන තියෙන තුන වට ප්‍රස්ථාරකින්ද කොනකොට උද්‍යා ඇඳලා උද බලන්න පුතේ රවම ඇඳලා මෙහෙමීලක් ගහලා හා පළවෙනි එක අපි ගන්නවා කොහොමද අංශක 60ක් වෙන පුතේ අංශක 60ක් ඒ තමයි චිත්‍ර රැසිය අනේ අංශක 60 පෙන්නන්නේ සංගීතය ඉත කලින් තියෙනවනේ පුතේ අංශ 90ක් එහෙනම් පළමු අංශ 90ක් තියෙන චිත්‍ර රැසිය අරගෙන ඉන්න මෙන්න මෙතන තමයි චිත්‍ර රැසිය චිත්‍ර රැසිය අංශ 90ක් චිත්‍ර රැසිය මෙන්න මෙතන අංශක 60ක් තියෙනවා ඒ අංශක 60 තමයි මේගොල්ලෝ වුණාද සංගීතය ඊළඟ සාහිත්‍ය රස ආස්වාදයේ තියෙන අංශක 30 අංශක 30 මෙතන අංශක 30 තියෙනවා සාහිත්‍ය රස ආස්වාදයේ අනිත් ඒවා එක තමයි ඉතිරි එක ඒක අපිට තොරතුරක් දීලා නැති නිසා ඒක සඳහන් කිරීමක් නම් නැහැ ඉතිරි විශ්ය ලෙස නැටුම් තෝරාගෙන නැත්නම් නැටුම් හදාරන සිසුන් ගණන කීයද වෙනුමුද ඉතිරි විශ්ය නැටුම් නම් මේක එක මේක දෙක ඔන්න තුන නැටුම් හදාරන සිසුන් ගණන නැටුම් හදාරන සිසුන් ගණන හරිම ලේසි ආමට දැන් කියන්නකෝ නැටුම් වල කෝණේ කීයද කියලා ඔන්න මම මේ ගීතලයක් දාලා ලියනෝ නැටුම් නැටුම් කෝණේ කී මෙතන 90යි මෙතන 60යි කසිය මොනවයි යයි කසිය අසුවා නැටුම් කෝණේ කසිය අසුවා හරිම සරලයි මෙන්න බලන්න චිත්‍ර හදාරන පිරිස 30 දෙනයිනේ 30 දෙනා බෙදෙන යාටයි කෝණේ වන අංශ 90යි නැටුම් හදාරන පිරිස නිරූපණය කරන කෝණේ අංශ 180 91යි 92යි 91යි 92යි දෙවරක් 60යි 60 දෙනෙක් නැටුම් හදාරන නැටුම් හදාරන නැටුම් හදාරන පිරිස සුංගාන ඊදනාද 60 දෙනයි 60ක් ඉන්නෝ නැටුම් හදාරන යත තොරතුරු ඇසුමේ නැටුම් විශ්ය හදාරන සිසුන් ප්‍රමාණය මුළු සිස සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස උදාට පේනවානේ මුළු සිස සංඛ්‍යාව කියන කියලද මුළු සිස සංඛ්‍යාව ගත්තාම මෙතන 30ක් 20යි 50යි 50යි අතන 10යි මේ සාහිත්‍ය රසස්වාදයේ 10යි 60යි 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 120 එතකොට 120 දෙනාගේ 60 දෙනෙක් නම් ප්‍රතිශතය බලන්න එක ගුණ කරනවා 100ට 100 මෙන්න මේ බිඳුවට මේ බිඳුවක් කැපෙනවා 12 1යි 12 5යි පස්සන 10 50යි 100ට 50යි 100ට 50 120 න් 60යි නම් 100ට කොච්චර මේ බිඳුවට මේ බිඳුව 12 2යි 12 5යි පස්සන 10 50යි 100ට 50යි කියලා යම් බෞද්ධ හතරවෙනි ගානෙන් හතරවෙනි ගානෙන් දක්වමු කුමරණ බයක් කැපීම සඳහා බයක් අපට යන්ත තුනක් යෙදුවවත් යන්ත තුනක් යෙදුවවත් බය අතකින් එම වැඩය අවසන් කළ හැකි වේ යන්ත තුනක් යෙදුව බය අතකින් වැඩය අවසන් කළ හැකි වේ යන්ත තුනම යොදාගෙන බය දෙකක් වැඩ කළ පසු එක් යන්ත්‍රයක් ක්‍රියාවිරහිත වේ ඉතිරි යන්ත්‍ර දෙක යොදාගෙන වැඩේ ත්‍රිකොටස අවසන් කරයි නම් සම්පූර්ණ සංකල්පයේ සදා යම් තුන වැඩේ සදා සම්පූර්ණ වැඩේ සදා යම් ප්‍රපැතිය යම් තුනයි පැය 8 යම් පැය 3වර 8 24 මේක මඩින මිනුම් දන්න පුතේ යම් ප්‍රපැය යම් තුනයි පැය 8 3වර 8 24 24 යම් ප්‍රපැය 24
එම බලද්ද දේශය තුල ජීවත් වෙන මිනිසුන්ගේ නිශ්චල දේපල වෙනුවෙන් අය කරන ලබනපත් ගොඩ මේ අය කරපු බද්දේ ප්‍රතිශත 106යි හාර්තුලට ගියු බද්ද 450 අපෙන් අහනවා වාර්ෂිකව වරේ කරන බද්ද මුදල කියන නමුත් ඒ බලන්න බී කොටසේ රෝමේ ලංකා මිත වාර්ෂික වරිපණම් සමානයි හාර්තුවකට රුපියල් 450 වාර්ෂික බලන්න හතරෙන් ගුණ කර 1500 බද්ද බෙදනවා යාටයි කිය අමුමා පිටේවන හයයි ඇයි කියනවා 106යි කිය 100ක නිවසක් නම් 6ක් බද්ද එතකොට නිවස 100යි නිවසේ වටිනාකම 100යි සප්යාටි කාරණාව බද්ද ඒක බෙදනවා යාටයි කිය අමුමා පිටේවන හයයි ගුණ කරනවා අහන කෙනාට ඇයි අමුමා පිටේවන 100යි 6වත් 300යි 300 100 වැඩි කරාම පුතේ 30000ක් කියලා අපි දෙනවා නිවසේ වාර්ෂික වටිනාකම වෙන නැත්නම් තක්සේරු වටිනාකම. එම නිවස සඳහා ඊළඟ වර්ෂයේ වරිපණම් බදු මුදල වශයෙන් රුපියල් 2400ක් ප්‍රාදේශීය සභාවක් දක්වා නව බදු ප්‍රතිශතය කිය. හරි මලේසි. නව බදු ප්‍රතිශතය. මම මෙතනින් මේක බකලා ඉඳ ගන්නවා උගේ අලුත් බදු ප්‍රතිශතය. නව බදු ප්‍රතිශතය තුන්වෙනි ගන්න බදු ප්‍රතිශතය. නිවසේ තක්සේරු වටිනාකම රුපියල් 30000යි. නිවසේ තක්සේරු වටිනාකම රුපියල් 30000යි. වාර්ෂිකව බද්ද 2400යි ලු. දැන් 2400යි ලු. ප්‍රතිශතය බලන්න එක ගුණ කරනවා ප්‍රතිශත 100. බිඳු දෙකට බිඳු දෙක කැපුණා මේ දෙක කැපුණා 24ට 3.8යි. එතකොට 100.8යි කියනවා පරිපූර්ණව. රුපියල් 30000. රුපියල් 30000ක නිවසේ වෙනුවෙන් ඊළඟ වර්ෂයට පරිපාලන ලෙස නගර සභාව වෙනුවෙන් ප්‍රාදේශීය සභාව ඉල්ලනවා රුපියල් 2400. 30000ට 2400 නම් 100ද කිය 100ට පරිපාලන බද්ද ප්‍රතිශත. කලින්දාන මතක කරොත් යන්ත්‍ර 3 පැය 2 පැය 8 නිම කරන්න වැඩ බාර ගන්න. තුම්මරක් 8:24යි යන්ත්‍ර පැය 24. යන්ත්‍ර තුන හැ දෙකක් වැඩ කරගෙන යනවා. එතකොට වැඩ කරපු වැඩකට කාලේ උමරක් දෙක වැඩ 6. යන්ත්‍ර පැය 6. මුළු පැය ගන්න 24යි යන්ත්‍ර පැය 6ක් ඉවර වුණා. ඔන්න යන්ත්‍රයක් හැදුණා 18ක් යන්ත්‍ර පැය ඉදිරිව තියෙන විට. ඉදිරි යන්ත්‍ර දෙකට ගතවන කාලය පැය 9. එතකොට කලින් පැය දෙකයි වැඩ කර කර ඉඳ තුනමක වෙන කරපු පැය දෙකයි දැන් 9යි ඔක්කොම පැය 11. නමුත් මේ නිම කරන්න එක දෝමේ යන්ත්‍ර තුනක් එකතු වෙලා පැය 8යි. වැඩියෙන් වැඩ කළ පැය ගන්න නැතු. ඔක තමයි ගන්න. හොඳයි. එහෙනම් සුබ දවසක් සියලු දෙනාටම. ධර්ම සම්මයි. අපි හමු වෙමු හෙට හවස. ආයුබෝවන් දෙයි.